සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම ගේමින් අල්ප යුරිප් channel එකට මම channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යාළුවෝ ඉතින් free fire game එක ඉතින් ගොඩක් යාළුවෝ දන්නේ නැති පරණම රෑම ඉතින් game mode 10ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පරණම තිබ්බ සුපිරිම game mode set එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකදී වීඩියෝ දිගටම බලන්න වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඕන යාළුවෝ කියපු විදිහට අද වීඩියෝ එකෙන් කතා කරන්න game එකේ ඉතින් පරණම කාලේ තිබ්බ රෑම ඉතින් game mode 10ක් ගැන තමයි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ගොඩක් පරණ players ලට නම් ඉතින් මේ game mode මතක තියේ වගේම අලුත් players ලා නම් ඉතින් මේ game mode දැකලවත් නැතුව ඇති. ඉතින් අලුත් players ලට ඉතින් අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් game එකේ පරණ කාලේ තිබ්බ සුපිරිම game mode 10ක් ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්වන්න ඉතින් 10 වෙනියට තියෙන සුපිරිම game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ 10 වෙනියට තියෙන සුපිරිම game mode එක තමයි ඉතින් death race mode එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට සුපිරිම game mode එකක් තමයි මේක. ඉතින් මේක ඒ කාලේ ගොඩක් ජනප්‍රිය game mode එකක් යාළුවනේ. ඉතින් ඔයාලට මතක ඇති දෙන්නෙක් එක තමයි මේක play කරන්න ඕනි. ඉතින් එක්කෙනෙක් වාහනේ අරගෙන යන්න ඕනි. ඉතින් අනිත් කෙනාට ඉතින් මෙන්න මේ විදිහට fire කරන්න තියෙන enemy. ඉතින් සුපිරිම game mode එකක් යාළුවනේ ඒ කාලේ තිබ්බ මේක. ඉතින් ගොඩක් යාළුවන්ට මතක ඇති මේක. ඉතින් පරණ players ලා අනිවාර්යයෙන්ම මේ game mode එක play කරලා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් comment section එකේ comment එකක් දාන්න ඔයාලා මේ game mode එක play කරාද කියලා ඒ කාලේ. ඒ වගේම යාළුවනේ මම ඔයාලට ඊළඟට කියන්නම් ඉතින් 9 වෙනියට තියෙන සුපිරිම game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට mad snowman mode එක. ඉතින් මෙන්න මේකත් සුපිරිම game mode එකක් ඒ කාලේ තිබ්බ. ඉතින් මෙන්න මේක ආවේ යාළුවනේ ඉතින් Christmas event එකත් එක්ක ඉතින් සුපිරිම game mode එකක්. ඉතින් මෙන්න මේකදී යාළුවනේ අපි enemy ලා kill කරාට පස්සේ තමයි ඉතින් මෙන්න මේ snowman kit එක ඉතින් අපේ fill වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට enemy ලා kill කරන්න තමයි තිබ්බේ මේ game mode එක. ඉතින් ඒ කාලේ ගොඩක් ජනප්‍රිය game mode එකක්. ඉතින් පාර්න ප්ලේයර්ස් ලා නම් ඉතින් මේ game mode එක play කරලා ඇති. ඒ වගේම ඉතින් අලුත් ප්ලේයර්ස් ලා නම් මේ game mode එක දැකලවත් නැතුව ඇති. ඉතින් ඔන්න සුපිරිම game mode එකක් තමයි ඔයාලනේ මේකත් ඒ කාලේ තිබ්බ. ඉතින් ගොඩක් යාළුවන්ට මේක මතක ඇති පාර්න යාළුවන්ට. ඉතින් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න ඔයාලා මේ game mode එක play කරාද. ඉතින් ඔයාලට මේක මතකයිද කියලා. ඒ වගේම ඔයාලනේ මම ඔයාලට ඊළඟට කියන්නයි ඉතින් මෙන්න මේ free fire game එකේ ඉතින් 8 වෙනියට තිබ්බ සුපිරිම රෑම game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලනේ මෙන්න මේ විදිහට ඉතින් spray and pray කියන මෙන්න මේ mode එකදී ඔයාලට මතක ඇති ඉතින් machine gun එකක් අරන් ගිහින් ඉතින් අපිට enemy ලා kill කරන්න තිබ්බ ඉතින් ඔන්න සුපිරිම game mode එකක්. ඒ වගේම ඉතින් මෙන්න මේකේ තිබ්බ අපිට අර පියාඹන්න පුළුවන් සපත්තු જાතියක්. ඉතින් මෙන්න මේකෙන් පියාඹල ගිහිල්ලත් අපිට enemy ලා kill කරන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මෙන්න මේ දර සුපිරිම game mode එකක් තිබ්බ යාළුනේ ඒ කාලේ. ඉතින් මං හිතනවා පරණ players ලා නම් මේ game mode එක මතක ඇති. ඒ වගේම ඉතින් ඔයාලා play කරන්නත් ඇති මේ game mode එක. ඉතින් මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම රෑම game mode එකක්. ඉතින් මේක දැන් නම් ගොඩක් කාලෙකින් game එකට දුන්නේ නැහැ. ඉතින් මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම game mode එකක්. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට. ඒ වගේම යාළුනේ මං ඔයාලට ඊළඟට පෙන්නන්නයි ඉතින් මෙන්න මේ free fire වල ඉතින් 7 වෙනියට තියෙන සුපිරිම රෑම game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුනේ මෙන්න මේ විදියට ජැන්කි ෆෝන් කියන මෙන්න මේ game mode එක. ඉතින් ඔයාලට මතක ඇති ඉතින් මෙන්න මේ game mode එක. ඉතින් මේකත් සුපිරිම රෑම game mode එකක් යාළුනේ. ඒ කාලේ game එකේ තිබ්බ ඉතින් මේකත් සුපිරියක් වුණා. ඉතින් ඒ කාලේ ගොඩක් යාළුවෝ මේක play කරා පරණ players ලා. ඉතින් පරණ players ලා මතක ඇති ඉතින් මෙන්න මේ game mode එක. ඉතින් ගොඩක් අලුත් යාළුවෝ නම් මේ game mode එක දැකලවත් නැතුව ඇති. ඉතින් මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම game mode එකක් යාළුවෝ. ඉතින් මේක දැන් ගොඩක් කාලෙකින් game එකට දුන්නේ නැහැ. ඉතින් මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම game mode එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක play කරන්න තිබ්බේ. ඒ වගේම යාළුවනේ මම ඔයාලට ඊළඟට කියන්නම් ඉතින් මෙන්න මේ free fire වල 6 වෙනියට තිබ්බ රෑම සුපිරිම game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට zombie innovation mode එක. ඉතින් ගොඩක් යාළුවන්ට මතක ඇති මේ mode එක. ගොඩක් යාළුවෝ කැමති mode එකක් තමයි මේ game mode එක. ඉතින් මෙන්න මේකේ තිබ්බ අපිට zombie ලව මරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතින් zombie ල මේ game mode එකත් එක්ක ඉඳී. ඉතින් අපිට මෙන්න මේ zombie ලව kill කරන්න තමයි මේ game mode එකේ තිබ්බ. ඉතින් මේකත් ආතල් game mode එකක් ඒ කාලේ තිබ්බ. ඉතින් ගොඩක් පරණ players ලා මේ game mode එක play කරන්න නැති. ඒ වගේම ඉතින් අලුත් players ලා මේ game mode එක දැකලවත් නැතුව ඇති. ඉතින් ඔන්න යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම game mode එකක්. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට යාළුනේ. ඒ වගේම යාළුනේ මම ඔයාලට ඊළඟට කියන්නම් ඉතින් මෙන්න මේ විදිහට free fire වල තිබ්බ සුපිරිම රෑම 5 වෙනි game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට pumpkin snatch mode එක යාළුනේ. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ mode එකත්. ඉතින් මෙන්න මේක Halloween event එකත් එක්ක තමයි ආවෙ. ඉතින් මෙන්න මේ විදිහට යාළුනේ map එකේ තැනින් තැන වට්ටක්ක ගෙඩි තියෙනවා. ඉතින් මෙන්න මේවා අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ අපි වැඩිම වට්ටක්ක ගානක් එකතු කරන කෙනා තමයි ඉතින් මෙන්න මේකේ win කරන්න අන්තිමට. ඉතින් ඔන්න සුපිරියක් තමයි මේ game mode එක. ඉතින් ආතල් mode එකක්. ගොඩක් යාළුවෝ මේකත් ඒ කාලේ play කරන්නේ නැති. ඉතින් ගොඩක් යාළුවන්ට මතක ඇති මේ game mode එක. ඉතින් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න මේ game mode එක ඔයාලත් play කරාද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ game mode එකක් තිබ්බ. ඉතින් පරණ players ලට නම් මේ game mode එක මතක ඇති. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම යාළුවනේ මම ඔයාලට කියන්න ඉතින් free fire වල තිබ්බ රෑම සුපිරිම 4 වෙනි game mode එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට
දැරුණ එක්ස්ප්ලෝසිව් ජම් මෝඩ් එක තමයි ඉතින් මෙන්න මේ විදිහට හතර වෙනියට තිබ්බ සුපිරිම ගේම් මෝඩ් එක. ඉතින් ඔයාලට මතක ඇති යාළුවනේ මෙන්න මේ ගේම් මෝඩ් එකත්. ඉතින් මේකත් ගොඩක් ජනප්‍රිය ගේම් මෝඩ් එකක් ඒ කාලේ. ඉතින් මේකත් ආතල් ගේම් මෝඩ් එකක්. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ අපිට උඩ පනින්න පුළුවන් මෙන්න මේ සපත්තුවක් තිබ්බ. ඉතින් මෙන්න මේක දාගෙන අපිට උඩ පැනලා ඉතින් එනිමින්ට වෙඩි තියන්න එහෙම පුළුවන්. ඉතින් මේකත් ඒ කාලේ තිබ්බ ආතල් ගේම් මෝඩ් එකක්. ඉතින් පරණ ප්ලේස් වල නම් මේ ගේම් මෝඩ් එකත් මතක ඇති. ඉතින් මේකත් ගොඩ කාලෙකින් ගේම් එකට දුන්නේ නැහැ. ඉතින් මේකත් පරණ කාලේ තිබ්බ සුපිරිම ආතල්ම ගේම් මෝඩ් එකක්. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒ වගේම යාළුවනේ මම ඔයාලට ඊළඟට පෙන්නන්න ඉතින් මෙන්න මේ විදිහට ෆ්‍රී ෆයර් වල තිබ්බ රෑම සුපිරිම තුන්වෙනි ගේම් මෝඩ් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට ඩෙඩ් අප්‍රයිසින් මෝඩ් එක. ඉතින් මෙන්න මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම ගේම් මෝඩ් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකෙත් තිබ්බ සොම්බිල වගේ මෙන්න මේ පොඩි පොඩි සොම්බිලව මරන්න තබා මෙන්න මේ ගේම් මෝඩ් එකේ තිබ්බ. ඉතින් මේකත් ආතල් මෝඩ් එකක් සුපිරිම මෝඩ් එකක් ඒ කාලේ තිබ්බ. ඉතින් ගොඩක් පරණ ප්ලේයර්ස් ලේ කාලේ ඉතින් මේක ප්ලේ කරා ගොඩක් ජනප්‍රිය මෝඩ් එකක් වුණා. ඒ වගේම ඉතින් අලුත් ප්ලේයර්ස් නම් මේ ගේම් මෝඩ් එක දැකලවත් නැතුව ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකෙන් මේ ගේම් මෝඩ් එක. ඉතින් මෙන්න මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම ගේම් මෝඩ් එකක් ගොඩක් ජනප්‍රිය ගේම් මෝඩ් එකක්. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යාළුවනි. ඉතින් ඒකත් සුපිරියක් වුණා ඒ කාලේ. ඒ වගේම යාළුවනි මම ඔයාලට ඊළඟට කියන්න ඉතින් මෙන්න මේ විදිහට ෆ්‍රී ෆයර් වල තිබ්බ සුපිරිම රෑම දෙවනි ගේම් මෝඩ් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනි මෙන්න මේ විදිහට බ්‍රික් ස්විංග මෝඩ් එක. ඉතින් මෙන්න මේකත් ඒ කාලේ ජනප්‍රිය ගේම් මෝඩ් එකක්. ඉතින් මෙන්න මේක යාළුවනි අපිට තිබ්බ කුළුණු වගේ උඩට උඩට හදාගෙන යන්න. ඉතින් මේකත් ඒ කාලේ ජනප්‍රිය වෙච්ච ගේම් මෝඩ් එකක්. ඉතින් ගොඩක් පරණ ප්ලේයර්ස් ලා නම් ඉතින් මෙන්න මේ ගේම් මෝඩ් එක ප්ලේ කරන්න නැතිදී ඔයාලට මතක ඇති මෙන්න මේකේ මෙන්න මේ විදිහේ බෝම්බයක් වගේ එකක් තිබ්බ. ඉතින් මෙන්න මේකෙන් අපිට ඉතින් කුළුණු වගේ උඩට උඩට හදාගෙන යන්න පුළුවන්. ඉතින් සුපීරියක් වුණා මේ ගේම් මෝඩ් එකත් ඒ කාලේ. ඉතින් ගොඩක් යාළුවෝ ගොඩක් උසට කුළුණු හැදුවේ ඒ කාලේ. ඉතින් පරණ ප්ලේයර්ස් ලා මතක ඇති ඉතින් මෙන්න මේ ගේම් මෝඩ් එක ගැන. ඉතින් අලුත් ප්ලේයර්ස් ලා නම් සමහර විට මේ ගේම් මෝඩ් එක දැකලවත් නැතුව ඉතින් මේකත් ඒ කාලේ තිබ්බ සුපිරිම ජනප්‍රියම ගේම් මෝඩ් එකක්. ඉතින් මෙන්න මේකත් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒකත් ඒ කාලේ තිබ්බ ආතල් ගේම් මෝඩ් එකක්. ඉතින් මෙන්න මේ විදිහට සුපිරිම ගේම් මෝඩ් සෙට් එකක්ම තිබ්බ ඒ කාලේ. ඒ වගේම යාළුවනේ ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඊළඟට ඉතින් ෆ්‍රී ෆයර් වල තිබ්බ රෑම සුපිරිම ඉතින් පළවෙනියට තියෙන ගේම් මෝඩ් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යාළුවනේ පැටල් බ්ලේඩ් මෝඩ් එක. ඉතින් මෙන්න මේක ඒ කාලේ තිබ්බ ජනප්‍රියම ගේම් මෝඩ් එකක් ඉතින් ෆ්‍රී ෆයර් වල. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ සමුරායිව මරන්න තමයි තිබ්බ ඉතින් මෙන්න මේ ගේම් මෝඩ් එක. ඉතින් මේ සමුරායිව මරන්න හරිම අමාරුයි. ඉතින් පුදුම කට්ටක් කාලා තමයි මෙන්න මේ සමුරායිව මරන්න තිබ්බ ඒ කාලේ. ඉතින් මෙන්න මේ විදිහට සුපිරිම ගේම් මෝඩ් එකක් යාළුවනේ. මේකත් ගොඩක් පරණ ප්ලේයර්ස් වලට මතක ඇති. ඉතින් ගොඩක් යාළුවෝ මේකත් ප්ලේ කරන්න නැති කියලා හිතනවා. ඉතින් ගොඩක් අලුත් ප්ලේයර්ස් නම් ඉතින් මේ ගේම් මෝඩ් එක ගැන දන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම යාළුවා මේ මෝඩ් එක ගැන ඉතින් වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ මෝඩ් එකත් ඔයාලා ප්ලේ කරාද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ෆ්‍රී ෆයර් වල තිබ්බ රෑම සුපිරිම මෝඩ් 10 තියෙන. ඉතින් මීට අමතරව ගොඩක් ගේම් මෝඩ් තිබ්බ. ඉතින් මෙන්න මේ ටික තමයි යාළුවනේ පරණම රෑම ගේම් මෝඩ් සෙට් එක. ඉතින් මීට අමතරව ඔයාලට මතක තියෙන ගේම් මෝඩ් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉතින් මෙතනින් ගේම් මෝඩ් කීයක් ඔයාලා ප්ලේ කරලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් පරණ ප්ලේයර්ස් ලට ඉතින් මේ ගේම් මෝඩ් අනිවාර්යයෙන්ම මතක ඇති. ඒ වගේම ඉතින් යාළුවගේ පරණ මතකයක් මතක් වෙනවා ඇති ඉතින් මේ ගේම් මෝඩ් ටික දැක්කට පස්සේ. ඉතින් අලුත් ප්ලේයර්ස් ලා නම් ඉතින් මේ ගේම් මෝඩ් ගැන දන්නේ නැතුව ඇති. ඉතින් එයාලට බලා ගන්න එක තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම හිතනවා යාළුවන්ට වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ගේම් එකේ පරණ කාලේ තිබ්බ සුපිරිම දේවල් සෙට් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝෙන් ආයෙත් තමයි මොඩට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.